ආරක්ෂකංශවල ශිෂයමින් පෝවිත්වාසංගතය සම්බන්ධන තිලාතින් තත්වය ගැන කතා කරද. එද ආසන්නෙන් ලෝගීන්ගෙන්යට හතලිස් පහක් පමණ ආරක්ෂකන්ස වලට අයිටවෙලා තියෙනනිසා එකතිළිබඳව නා කරයි. මගේ අද එදානම මාත්තුකාද. ජනාධිපතිලේකම් ආතර පීදීජය සන්දර විසි. රාජශයවකගේෙන් ඉල්ලා හිටියා මැයි මාසේ පඩියේ රජයට පරිත්්‍යයක් වන්නේ මුළු පඩියම පරිත්‍යයක් කරන්න බැරිනා පඩියම් භාගයක් හරි පරිත්්‍යයක් කරන්නේ කියලා තුමා ඉල්ලා හිත. ඉතින් මේ සම්බන්ධය අපේ ස්ථාවරේ මගේ ස්ථාවරයේ ප්‍රකාශ කිරීම තමයි ආමේ මාත්‍ය හමයේ අරම් පළමයම කියෑන්්ඩෝනේ මේරටේ වැඩ කරන ජනතාවට අපේ ආපාල්න නාණ්ඩුවෙන් තුුපියල් දහදාහක වැටු පැඩුවීමක් දෙදස් පහළවේදී ලබාද ඒ වගේම මේ දෙදස් විස්සේදී ඒ වැටුර්ධක ඒ වැටු පර්ධකය මූලික පඩියට එකතු වෙලා සියලූම අනිපුත් දීමනාවලට අතිකාලවලට ඒක බලපානතත්වයක් ඇතිවෙන්න තමයි නියමිතෝ තිබි වැඩකරන විරුවගේ ආණ්ඩු ආපු හැටියේ වැඩ කන ජනතාවගේ තන් දු න්නෙත් තැට න්ද විි පෙෙනීගයා කොටාවේ රාජ පක්ෂ මැත්තු මාට ආපු හැටියම කළේ දෙදා විස්සේ වැටුක් පර්දක රජයේ සේවකන්ටත් විශ්‍රාමිකයන්ටත් කපපාදු කිරීම තමයි මුලිම්ම කළේ දෙදා ශවිසය ජනවාරමාට. ඊළඟට රටේ විධායකසේණී පරිපාලන සේණී ආදයට යම් විෂමතාවයක් ඇති වුණා කියලා විශ්වාස කරලා. අප රජ ි රුප පලු හ. දෙ එන්න තීරණය කරල තිබුණා විශේෂයම් මේ ප්‍රාදේශී ලයකම්ලා ඒවගේම ඉන්ජිනේරු සේවාාව වෛති සේවාාව කළමනාරන සේවාය ඇතුරු සේවාවන් ගනාව රාජාන්සේ තියනවා අතලිස් පන්ඳහාකට අධික පිරිසක් යුත්තිය මට මේ පිරිස් රාජාන්සය සේවේත නවා ඒ අයට අපි දීීමනාවක් දීලතිබුණා ඒ දීමනාවත් කප්පාදු කලා මේ වැඩකරන විරුවාගේ ආණ්ඩුව ආපු හැකි ඒවගේම අප මේ රාජපක් ෂාණ්ඩුව මෙන මේ විදිහයට තමයි රාජ්‍යංශයට සැලකූ එවගේම අද වෙනකොට මේ පෝවිට් වසංගතය සම්බන්ධයෙන් ආධර විදීමමාධදයටට මැදිහැත් වෙලා තියෙන ග්‍රම් සේහපොරුවනියටය අදාළ දීමනා ලබාදයන නෑ කියලත් බරපතල චෝදනාවක් ඒ ශේෂ්ටවලින් තියෙන් එතින් මේ ගැන අපි කල්පනා කල්ලා බැලුවත් ප්‍රතියන වාර්තානුව පලවෙනි හාර්ටේ පලවෙනි මාසකීතේ රජේට ලැබිච්චාදායම වගේ තුංගුණයකටත් අධක වියදමක් තරන්න සිද්ධ වෙලා තියනවා ති වාර්තාවෙලා. ඉති අද මේරටේ වැඩ කරන්නේ වැඩ කරන විරුවාගේල කිව්ව සෞභාගගේ මාවතය යන කතාවක් කිවා ඇබ අද මේරටේ වැඩ කරන්නන්නේ මේ කෝවි්ව සංගතයයට වැඩගන්න අය ඇරුණහම ගියගම තියෙන සල්ල්‍ය අච්චු ගහන මෙැසිම විතර. ඇද මේ රටේ වැඩ කරන්න ඒ එක විතර. එක තමයි රට හදන ක්‍රියාවලී හැටියට මේ අත්තන්ට තිය. පයි නන්දට කලින් කිීේ සල්ලි හොයන හැටි අපිදන්න. ආර්ථික නග්ගන හැටිය අපිදන්නවා. ්‍රජේසයෝකයක් ගොඩගන්න හැටි අපිදන්නවා. එර තමයි ලොක පම්පෝරි කතා ගණනාවක්. නමු ද වෙන ගොට ඇත්තම කතාව. ාජ්‍යේයවක වැටුපුක්ගවා ගන්න බැරි බංකොලොත් ආඩුවක් ඇතිිකල්ල තියෙනවා මේ අය විසින් මේ රාජපක්ෂ පාලන සි මේක මොකක්කන්නේ මේක දෙදස් පහලවේ පාලනේම දිගුවක් නිසක් අලුත්යමක් අලුත් ක්‍රියාවලියක් ෘතීය ක්‍රියාවලියක් වියත් මගක් හරි මගක් මේක දකින්න. මොනවද මෙවට හේතු මේකට එක හේතුවක් තමයි රාජ්‍යනයබර අපතිදන්න අප ආණ්ු ඔයි ආ්ඩුත් නායගත්තා ැෑ මත තියාගන්න. මේ නයගනීමේ ක්‍රියාවලයේදී විශේෂ දෙයක් විශේෂෙන් ප්‍රාජපක්ෂපාලන සමය සිදුව. මේ නිසා ඒ නයරබුදේ උග්‍රෝන් මේ ම කීප වතාවක්ම පෙන්නල තියෙනවා සහනදායි නය වෙනුවට වානිජනය ලබාගන්න. ඒවගේ විදේශනය ගැන කතා කළොත් විදේශවලින් ප්‍රාජ්‍යන්ගෙන් ලබාගන්න දීපාර්ෂිකනය ඒගේ අතර් ජාතික මුල් අරමුතුර ලෝක බැංකුව ආසියන් සංවධන බැංකුවෝ වෙනනියවෙන් ලබා ගන්න හුපාර්ශවී නය වෙනුවට ජාතයන්තර මුල්්‍ය වෙළඳ පොලෙන් අධික පොලියට ණය ලබා ගැනීම කියන ක්‍රියාවලිය ආරම්භතල. ඇත්තරම මේරටේ නය සංයුතිය ගත්තහ. ඒ අය සංවතිවයේ මහින්ග්‍රරාජපක්ෂ මහත්වයක් බලයට එනකොට සහනදාහි නෝන ණය තිබුණේ සියට පහච. එතුමා ඉවත්වෙනකොට මේක සයට පනස් පහ වෙලාදී මේක තමයි මේරටේ අදතියන නයා අර්බුදේ ප්‍රධානකාර කොටිම් අපේ යහපාලන ආණ්ඩුවේ ලබාගත්ත නයවලින් සයට හැත්තාවක්ම වැෑවුුණේ මහින්දරාජපක්ෂ යුගේ ලබාගත්ත නය ආපසු ගෙවීමට ණය ගැනීම තමයි අපට සිද්දේ එතකොට අනිවාර්යෙන්ම මේ නයගෙවාගන්න බැරි තත්ව හා අපේ පාලන කාලයේ අපේ ආර්ථික වර්ධනය සීමාවීමට හේතුවවෙච්ච මේ නයාපසුගැවීමේ අර්බුදේද. ප්‍රධාන වගකිව යුත්තෙක් තමයි රාජපක්සලා හැරුණු විට ආචාය පබ. ජයසුන්ද. ඔහු තමයි ඒ ආර්ථිකය මෙහෝපු ප්‍රධාන රාජ්‍ය නිලදහන් එක පලවෙන්න. ඒවගේම දෙවැනි අර්බුදය ජනාධිපොති ගෝටාබේ රාජපක්සෂ සහ පිබ. ජය සුද්‍ර විසින් ඇති කළ එක. ඒ තමයි දෙදස් දහනම දෙසම්බ පලවෙදයින්න එක ක්‍රමවලට අපි කියන්නේ සාමාන්‍යෙන් සදාචාර නෝන ක්‍රමෝහලටත් සල්ලි හයෙන ධනපතියන්ට ධනකුවේරයින්ට ඇති හැකිඇයි. දැවැන්ත බදුසාහනයක් ලබාදුන්න. අපේ ආණ්ඩුව ආසන්න වශයෙන් යහපාන ආණ්ඩුව දෙදස් පහළව දෙදස් විශ්සා අතර කාලයේ දී ආසන්න වසිය අපි සල්සුම් කළ ති වි චාකාරයට පරාජ්‍යාදායම දෙගුණ කලින්. ඒ රාජාදායම දෙගුණ කලතුද. ආසන්නේ එක ට්‍රිලියනේ කතිවිච්ච රාජාදායම දාහතරේ ප්‍රලියන දෙකත ආසන ප්‍රමාණිකට අවනොේ කේතුන්සාය ඉල්ලක්ක ලබාගන්න බැරුණා සහරන්ගේ ප්‍රහරය මැතිවරන විශ්ිතතා රෝම මේවා ඇතිවෙච්ච ප්‍රාත්‍ර විරෝධී ක්‍රියාදාමේ මටි පාල් සිසේනගේ ආදුු පෙරලිින්ගේ දේවල් එකක් නමුත්. ආසන්නෙෙන් මේ ඉලක්කෙ ලබාගන්න පිට පුළුවන්. මොකද කළේ මෙ දනපතියන්ට සහ ඇතිහකෑට ලබාදීපු මේ සහනෙන් සක්. රාජාදායම නතිරගත්ත පලවෙනි බලේට පත්වෙලා පළවෙනි ක්‍රියාදාමෙන්ම දෙසම්බ පලවෙෙන්දයිඳං රාජජාදායම සියයට තිහකින් අහුසි කරගත් කොටිම් මේක නිසා මොකොද වනේ රජයේසේවකින්ගේ වැටපුයි නයපොලියයි ගෙව්වට පස්සේ වෙන කිසිම දෙයක් කරන්න බැරිතත්වයක් රටේ ඇති කරගත් එයනුව මේ කොරණාවට කලින් මේ ඇතිවෙච්ච අර්ගුතය ඇතිකලේ අප රා පක්ෂ ාදපතිතුමාගේ පාලන යටඇතේ මන්දරාජපක්ෂාගමැතුමා මුදල්ලමති හටයටට ආර්ථිකය මෙහෙවන්නා හැටියට පිවි ජය සුන්දුර මැත්තුුණම. ඒ තමයි අර ධනපතියන්ට ලබාදුන් දවන්ත බදු සහන් ඒ බදු සහනය හරා තමයි මේ අර්බුද්දය ආරම්භ කළේ ඒවගේ අපි කවුරුද්දන්න තුන්වෙනි කාරණයේ මේ කෝවි අර්බුදය නිසා මේ කෝවිඩ් වසංගතය නිසා ෝක පුරවාම ආර්තිි ට යුතු අ කරමණ වෙලා න. දේශය වශයෙන් අති විශාල ප්‍රමාණයකට රැක ආහිමි වෙලා තියෙන විදේශීය රටවල සේවය කරපු අපේ අයටත් ඒ අගේ ආදායම් අහිමේලා තියනො රැකයා හිමේලා තියන එවගේ ලෝක ආර්ථික අවපාතිකුත් තියනවා එනිසා හොදේ අපේ රටේ ආදායම්වොලට ඒක බලපාල තියෙන ගෙන එකත් අපි පිළිගයි. එවගේම හතරවෙනිකාරණය මෙවැනි ආර්ථික අවපාතයක රටක නායකෝ හැසිරෙන ක්‍රමයක්තිී. ද ලබා දෙන ක්‍රමයත්තිය තමුත් රාජපක්ෂ පවුල එවැනි ආදර්ශයක් ලබාදීල නෑ අපිට පේනවාඒ නාස්තිය ඒ වංචාවේ දූෂණය ඒ ලෙසම ක්‍රියාත්මක නම ම් බලන්න මෙච්ෂර අර්බුදයක් තියෙද රටේ මේ පඩිගෙවාගන්න සල්ලි නෑ කියලා ජනාධිපතිලකම් කියද රුපියල් මිලියන තිස්සෙක්දාහ දසලක්ස තිස්සෙක්දාහා. වියදන් කරන්න යනවා අධිවේගී මාර්ගයේ කොටසත් කර එවගේම කිලෝමීටර් එකසිය පහක් හදන්න කියලා තවත් මිලියන පහළොස්දාහක නයත් දන්න යනව චීනේ මෙ ජනදාවට කන්න නැතුයි ජනදාවට පඩිගෙවා ගන්න විදිහත්ම හැබැයි පාරවල් කෙරවාාව කරන්න යන මොකද මේ හොරේ මේ වරේ අපි දන්න මේ පාරවල් කෙරවාාවෙන් තමයි රාජපක්ෂ පවුලේ සෞභාගගේ මාාවත විෘත වී. ගාජපක්ෂ පවුලහා ඒ පවුලට සම්බන්ධ ගජමිතුරු ධනපතියන්ගේ සෞභාගගේ මාවත තමයි මේ මාවත් සංවර්ධනය නං ඇති. මේරටේ පාලුස් ලක්ෂයක් වැඩ කරන ජනාවටඩිවන්නතු ඒකතයයි පටන්ගරන්තතින සෙල්ල මේගේ බදති දර්ශමක් සියලුම ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරු. අනු පස් දෙනෙක් අද සියලුම පා වර ප්‍රසාද බුක්තිවිිනිරවා. නිවාස කාර්යාල් වාහන ප්‍රවාන ර ප්‍රසද භක්තිවිනි. ඒ අතරේ කෝවිට් මර්ධනයට කැපවෙලා ඉන්න ආරක්ෂකන්සවල පිරිස්. සෞඛ්‍ය අන්සවල පිරිස්. ග්‍රාමසයකවරු මජනෞඛ්‍ය පරික්ෂකවරු ප්‍රාදේශයලයකම්වරු ඇතුළු රාජ්‍ය පරිපාලන සේවේ පිරිස් තටම රාජ්‍යන්සෙන් පෝවිඩ් වසංගතය ඉන්න රජාන්සේ පාලොස් ලක්්ෂයක පමණ ජනතාවගේ. සේවකයගේ. පරි අඩකට වැඩි ප්‍රමාණයක් මේ කාලේ ක්‍රියයක්ත්මකයි. මේ ක්‍රියාත්මක වෙච්ච මේ රෝගයට බයනතු මේ රෝගයත් එක්ක හැප්පිලා වැඩකරන්න මිනිසුන්ගේ පඩිය කපන්න කතාගරන්නවා හැබැයි රාජපක්ෂ පවුලේ කැපවීම මොකද්දගේ ලපියහන් එවගේම රටේ ආර්ථිකය ගමන් මග මොකක්ද කියනෙක් අපිට පේ ඊළඟට මේ ගොටාබය රාජපක්ෂ මහත්ත්‍ය ආවේ රටේ ෘතිය වේදීන්ට කියලා මම ආහම ලීකවාන්්‍යිය් මහතීර් මහමඩ් සුන්්ඩුූවාන් වගේ මේ පාලනයක් ගේනෝ. අලුත් පාලනයක් ගේනවා රට බරපතලා ආර්ථික වෙනසකට ලක්කන්නවා කියලා මහ පම්පෝරි ගොඩාක් ගහලගෙන. විසේසක්නන්ගේ සහය ලබාගන්නවා කියලා කිවේ ආර්ථික ගොඩ ැත් කුද දැඟගන්න විදිරත් නොි. අර දෙදාස්දාය පාලව කාලේ හිටපු සුදුකරපටි අපරාධකාරවෙ ආර්ථික ඝාතකව යරෙන්න වෙන කවරුවත් අපින විසක්නෝ දැකලනේ. ර්ථික මේ වන ප්‍රධාන පුද්ජලයාා බැසිල් රාජ පක්ෂම ඒක ඉන්න ප්‍රධාන නිරධාරයා අචාරය ජයිසුන්දරසා ජිත්නිවාට කබ්්‍රාල්ත් මේකො ඔක්කම දෙදස් හයේ දෙදස් පහළුවේ හිටපුය කිසිම අලුත් කෙනෙක්ට මේක නායකත්ව ඇද්දී ලනේ අර පෝවිඩ් මර්ධනය විසේසඥන්ට බාරදුන්නේෙ නෑ වගේම මෙවැනි දවන්තා ආර්ථික අර්බුදයකින් රටකොඩනැගීමේ වගකීම ආර්ථික විශේසකඥන්ට බාර නොදී පවුලේ හිතවතුන්ට හා පුල සවබභහගගේ මාවත පෙනනලා දෙන සුදුරපටි අපරාධකාරීන්ද පවුරලී. ඔක තමයි තියන නිසාපි බෝම් පැලිව කියවා මේක ජයසුන්දර මහත්ත්‍යයාගේ පුද්ලි ඉල්ලිමත් එහම නෙේ එහම පුද්ලිඉල්ලි කරනට හැකිවක් නෑ මේ පැහැදිලිවම රාජපක්ෂ පවුලේ ආර්ථික ්‍යාය වැඩකරන ජනයා පඩින් ගවාගන්න ඇැතුවා. තැර පල්ලා අපේ පවුලේ සෞභාගේ මාවත අපි හදාගන්නව ආය කියන ඒ නෑය තමයි මේ තු ත්‍රාත්දේ. ඒගේම ම මේ අවස්ථයි අ ධාරණය කල කියන්නඩෝ. මේ ආාරය පීව. ජය සුඳදර සහ රාජපක්ෂවරු. රටේ ආර්ථිකය ගොඩනැගුවාය කියන ව්‍යාජ මත මේ රටතුළ ප්‍රචලිත කරමින් තියෙන නිසා මේ අය ආර්ථිකේට කළ පරපතල හානි විශේෂයෙන්ම දෙදස් දහය දෙදස් දාහතර කාලයතුුල විශේෂය කරපු හානිිය පිළිබඳව කරුණුකිීපයක් පෙන්න්න්ඩෝ. එක මගේ මේ සාකච්ඡාවේ දෙෙනනිකොත්සු. ල ම අරම සඳහන් කරපු ආකාරයට රාජපක්සවරුන්ට කලින්තිබිච්ච චන්ද්‍රිකා මැතිනියගේ එමත්ත්තන් ප්‍රේමදා සමහත්්‍යයාගේ ජවදධන යුගේ සේනානායක යුගේ බණ්ඩාරණයක යුගවල මේ රටේ ගත්ත සහනදායි නයට දසම එකට අවුරුදු හතලියකින්ගෙවන් සහනදායි නය සමට දීපාර්ශවීය නය රටව රටවල්ල ජපානය ජර්මනිය එවිදිය. ඒවගේම බහ පාර්ශවී නෑය ආසියන් සංවදධන බැංකුවේ. එමන ඇත්තන් අන්තර්ජතික මුල්ලයාරමුදලින් ඒෙන්න්නම් සංවදධනයට නයද නෑ නමුත් අපට ගේෙවශේෂ ප්‍රශ්න වලට උදව් කරලදී. ලෝක බැංක්කූේ පොවසානදාහි නයි. ත ඒ වෙනුවට වානිජනය විදේශවලඳ පොලෙක් නය. මේවා ලබා ගැනීම සඳහා සම්පූර්ණයම වෙනස් කල්ලා මේරටේ නය සංයුතය මාරු කරල්ලා රට අද පෙලන දැවන්ත නයාරබුද්ය. ඒ කියන්නේ ඒ නය අගාදන අය ගාදක් රට ඇදැ ටමින් තිය තවයි ස්ර හො හොඳ සල්ලන් ජය සුදර මත්ත යෝජන කරයි පඩි කපල විතර ජයසුන්දර නතර වෙන්න එබ මම් බොහොම පැදිව කියෙනවා ඉළංඟ මාස දෙක තුනේ ඉතාම බරපතල බානක කාරණකිීපයක් මේය අ කරන්න සැල්සුම් කරතින අපේ ඉදිරයේ ද හෙලික ඒකට ඒ අර්බුදේ නිර්මාත්තුවරුත් මේගොල්ලොමයි මේ ජයසුන්දර මයි මේ රාජ පක්ෂලමයි ඒ වගේම මේරටේ රාජදායම රාජජාදායම දළදේශය නිෂ්පාදනයට සාපේක්ෂව එක්දදාස්සුන් සය හැත්තයාටේද සියයට විසි අටක්තිබූ. මෛන්ද රාජපක්ස යුවේදීමේ රාජ්‍ය ආදායම කියන එක සියයට දහය දක්වාම රට අදුවගේත් දක්වාඩු කලා දළදේශය නිෂ්පානයට සාප. මොකද කළේ බදු සහන බදු සහන බදු සහන දුන්න හැම්මක් ධනපතිටමත් අවශ්‍ය අනවශ්‍ය හැමදේටම දුන්න. ඇත මේ නව ලිබරල් වාදී කිය සමහර අය චෝදනා කරනු ඇවිල්ලා කැමරාකාච ඉදිරියේ නවලිබරල්වාදීන් කියලා මේ තරන් ලිබරල්වාදී නවලිබරල්වාදී ක්‍රියාවලයක් ලෝකෙ කිසිම රටක රජපක්ෂයුගේ විශේෂම දෙදස් දාහය දාාහත්‍ර කාලය කරපු බදු සහන ලබාදීලා රාජ්‍යාදායම අඩුකර ගැනීමක් ලෝකෙ කිසි රටක සිද්ධ කල්ලන්න ඊළඟට ුත්ත ආර්ථිකයක ්‍රධාන කාරණය තමයි විදේශවල. විදේශවළදාම තමයි රටක් දනවත් කිරීමට ප්‍රධාන පාරණය හැටියට විවෘතාතිකයක් පිළිගන්නයි කර. මොකදදවනේ රාජපක්ෂයගේ. මේ රටේ ආනායන අපනයන වෙළදාම, රටේ ජලජාතික නිෂ්පාදනයට ආසන්නයෙන් සියට අසු නමයක අනුවක දායකත්වයක් තිබුණා වසර දෙදාහි. ඇබැයි රාජපක්යවගේ මේ ආනායන අපනායන රටේ දජාක නිෂ්ාදනයට ේම දායකත්වයේ. ීයට තිස් අටදක්වා වැට්ටුවක්. සිර චිස්සර දක්වා වැට්ටුවක්. ඇත්තම කිව්ෝොත් සිරිමාවෝ මැතිනිගේ සංෘර්තා ආර්ථිකේති බිච්ච තත්තෙටම රට ගෙනනිච්ච. ඒේක පැත්තකින් නවලිබරලුවාදය කරලා සම්පූර්ණ රටේ ජාතිකාදාෑම නැති කලා අනිපපැත්තෙන් සංෘර්තා ආර්ථිකයක් කරලා රටේ අපනෑන නංවන්න ආනයන නං සීම කරන්න කිස්සින්දදු වැඩ පිළිවලක්කලේ නෑ ඒකොතමයි අදම මේ ගෙතුවගගේ යෝජනකර. රටේ අපාෑනටක ගඩනගන්ඩ කිසිදුු වැඩ පිඩිවලක් කරන්න නැතුව අපනෑන තිබිචතත්ත ුතු වලට ඇදල දාාද ගෙතු ගේ යන. හරි එරට ඒ අත්වට රටේ ආර්තිකේ වැට්ටුව යුගේයි. ඒ වගේම වැදගත්මකාර රටක තියනවා ජාතික බෞතික සැලසුම්. ඒ සැසුමේතිනො කොයි කොයි සංවර්ධන ්‍යාපද කරෙන්නවාන. පොයි තැංවලද පාරවල් හදන්්ඩුව. අධිවේගේ මාර්ග හදන්ඩු. ුවන් ත ො හ දන රය හදන වි හ දන්නන්. දුම්්‍රිය මාර්ගහ දන්නවා කවර නගරද සංවධන කරනලක ජතික බෞතිතක සැල්සුමේතිය. කිසිම ජාතික බෞතික සැල්සුමක් සලකන්න නැතිේ. ඒවගේම පැහැදිල්ලි විධමත් අපි කියනවා පීසිබිලි ටිස්්ටඩියක් සක්්ෂතා අධ්‍යයනය සක්ෂතාආධ්‍යයනයකින් තමයි යම් ්‍යාපතියකට සල්ලි දැම්මහම ඒක නැවතා අපිට ලැබෙනවද ොච්චර කලකින්ද ලැබෙන්නේි කෙම තිරණයේ. පනිි කිසිම සක්ෂතා අද්‍යයනයකින් තොරව දැවැන්ත ප්‍රාග්ධනාවෝජනයක් කලා. අර පැත්තෙන් වානනිජ පදනමට නයාරගෙන චියයටට අටේ දහය පොලියට නයාරගෙන මෙහෙ. කිසිම ආදායම කිප දෙවෙන්නේ නැති පාරවල් වොලට සමහරුවිට වරායවල්ලොලට සමහර විට ගුවන්තුොට පොළොවල්ලොලට මේ සල්ලි විද්ධ. අන්නේ අර්ු දේතමයි අදාපිට තියෙන්. පොටින්ම මෛන්ද රාජපක්ෂ යුගගේ දෙදර්ශය දෙදශ අතර කාලේ ප්‍රාග්ධන වියදම වුණා රුපයාල් බිලියන සන්දාශකසියහතලි දෙක. ටලියනල තුනයි දස එකයි හතරයි දෙදක්. මේකම පාරෝවල් ලොලට වියදං කල බුණන සියයට හතලියක් විියන එද්ද එද්දාත් දෙසිය පනස්නන්න. අපි දන්නවා ඔය අපේ හිටපු විගනවාාධිපතිතුමාන්. විගනගවාධිපත්තුමා කූවා ත්‍රිලියන තුනයිගාන තරයි ගානක් වියදන් කලා කිව්වට ත්‍රලියනයකවත් දේවල් මහපොල වෙනෑග බෞතික වනෑ. ඒවගේ අපි දැක්කා එක ප්‍රධාන විමර්ෂණයක් කෙරුණා. පාරවල් හදන්න දෙදස්දා හතට මහාමැතිවරණයට ප්‍රථම රාජ්‍ය බැංකුවලින් ණය ලබාදීපු කොන්ත්‍රාත්කරුවන්ගේ සීයට පහලව ගානේ අරලිය ගහ මන්දිරයටට ැඳෝල ඉල්ුවයි. ඒවා ලබාදීපු චෙක්පත්තාදත්ල ජයාපිටපත්තේ මේ කාලෙ පලවුණ. ඒඒ ඒ ක්‍රියාවලින්.ඒ අනුව අපිට පෑදිලේ අඩුමගානයගෙන් සයටට පහලවක් මංකොල්ල කෑ හොරකන් කලාගේලාි උපල්පනය කො ගාන බිල හාරසි හැත්නම්. මේක ඇති ජයසුන්දර මහත්තයට මාස හයක් මාස හයක් ආණ්ඩුවේ සේවකෙන්ට පඩිගෙවන්. එනිසා ජයසුන්දරගෙන් අපි ඉල්ලනවා මුලිින්ම රාජපක්සලාසා ඔුන්ගේ ගජමිතුරු දනපතියෝ, මේරටේ ජනතාවගෙන් මිග්‍යානා ගණ දෙෙනුවෙන්. ඇවවැන්ගාඩ් ගණ දෙනුවෙන්, අධිවේගී මාර්ගවලි උතුරේ දුම්රේ ව්‍යාපෘතියෙන් ඉර්කෝන් එකෙන් පුත්තලම බලාගාරෙ ඒවගේම අනිකුත්. අරාය සංවර්ධනින් හම්බන්තවට සහ පුත්තල මේ අනාදී දවල්වලින් ලබාගත් කප්පං වලින් විමර්ශණය කරලා තියනඒවා. විමර්ශනය කරල තියන ධනය ටිකවත් වහාම රටට ලබා දෙන්න රටට ලබා දුන්නහම අන්න රාජ්‍ය සේවකින්ගෙන් ඉල්ලි මක් කරන්න සදාචාරාත්මකා ඉතියක් ලැබෙන අඩුමගාන අඩුමගන්න ඒ නිසා රටේ රාජ්‍ය සේවකිහින්ට මාසහයක් පඩිගෙවන්න පුළුවන් ප්‍රමාණය වංචා කරපු පාලකයකගේෙන් මේ රාජයකගේ වැටුප කපාතු කරන්නඉල්ලන්න. ඒසිමයිතියක් නෑ ඒකට විරුද්ධෝ නැගී හිටින්න කියලා අපි රාජ්‍ය සේවකන්ගෙන් ඉල්ල ඇට. ඒවගේම දෙදස් දාහය දාහතර කාලේ මහා ආර්ථික වර්ධනය තිබුණ යහපාලන කාලේ ආර්ථික වදධනය කඩාවැටන කියලකි ොකෝදන ආර්ථි වදනය බග දස් දාය දහත නයබුගුලකි කඩිට් බල්ල හැකි විදේශවලින් ගත්ත කඩිට් බල්ල හැකි මේ කාලය ඇතුළත විදේශවලින් අරන්තතින දොල බිලියන දාහතා කාල තුළ ර්ථකව වදන ො ලන විසිතරයි. ට කාටත්ේනවාම ොල ලියල විසදගේ සීියට හතේ ආර්ථික වර්ධනය ලැබල තින වෙන පොහෙන්දේ අර විදේශවලින් මහපරිමාණයෙන් අධික පොලියට ලබාගත් ගිනි ගහන පොලියට ලබාගත්ත සල්ලික දැමීම නිසා මයි මේ කෘතිීමම වර්ධනය විල්ලද. තවයි හේතුවත් තමයි තුරහා නැකනෙහිර ප්‍රදේශ රටේ ආර්ථකයට කොතුවීම. නමුත් ඒ ඒ වර්ධනය අයින් කලාට පස්සේ. ඒ විෂමවර්ධනය අයින්කලාට පස්සේ තේ ආර්ථික වර්ධනයගේ සියට එකකයි මුතුනේ. ප යට හත්ක්නෑ. මේ අරියට සමාන කරන්න පුළුවන් ඔබත් ඔබලට මතක ඇති අසු ගරන්ල අසුුවටේකොද ලිම්පික් කුරලෙ බෙන් ජන්සන් ්‍රම්පදක්කම ගත්තා කැනඩාල් හැබැයි දිනකීපය කැනකොට ජොන්න්ට රම්පදක්කම හමුණනා මොකද ඔහු දෝපින්වලට හුනා මේ උත්තේජ භාවිතා කලගේ ලහුන රම්පදක්ම හලකගේ බෙන් ජන්සන් ඉළඟට ේරියෙන් ජෝන්ස් රම්පදක්තම කැහු ස්ට්‍රලයාාවේ ඔලිම්පික්ගේ. ැ පෙ ුදු ානකට පස ේිය ෝන්ස් ත්ේජක ාවිතය කිරීම සසගේ රම්පදක්කම මුතුදුරගත්. එන්න මේගේ බෙන්සන්සන්ගේ පදක්කම වගේ තමයි රාජපක්සලගේ ආර්ථික වර්ධනයයක්ත් ඔය දෙදස් දාය දාහතය අදේ ඒවට අපිට ෙවඩ වෙලා තියෙනවා. ඒ නයබරේ පාපය තමයි ජාපාල නාඩටක් ගෙවන්න සිද්ත වනේ. අදත් මේ රටේ ජනාවට ගවන් සිත්තු. සාමේ රජාපක්ෂ පාලනයේ පාපය වැඩ කරන ජනතාවගේ හිසමත තබන්්ඩ සමග ජනබල වේගේ. ඉසිම්මල් ලෙකෙන් ඉඩ තබන්න නෑ ජනතාවගේ පැත්තේ ඉන්න ජනතාවගේ ජනතු ක හඳුනන ව්‍යාපාරයක් හැටිය ඒ වගේම ජයසුම්දර මාත්‍ය තමයි පෙන්න්නල දුන්නේ රටේ නයහංගන හැටි රටේ නයහංගල් රට නයබර අඩුයි කියල පෙන්න්නන හැටි රටේ නයහැංගුව වරායධකාරී රටේ නයංගුව විදිරිබල මණ්ඩලේ කටේ නයහැංගවා කන්ටේ නීතික සස්ථයි හංගල ටේ නය අඩුක් අඩුයි කල පෙන්වා ප අප ආඩෝ එල තමයි නයබර පෙන්ලදු. ේ අන්ඩුකාල ය ර වැඩිෙන්න එක හේතුවත් තමයි ඔය හංගපු නය අපි රජේ නයහැීට ප්‍රකාශ කිරීම. ඒවගේ මේ රාජ්‍යයතන මහජ බැංකවල ලංක බැංකුවොත් එක ගැටගහලා ඒ බැංකු දෙකත් දවන්ත මුූල්ල අර් බුදයකටගෙන නිච්චා. රටේ බැංකුවලින් අයරගෙන පරවල් හදන් පාරවල් හදනක හොඳයි. නමු ැකුවලින් අයරගෙන පාරවල් අදනවද කියෙන ප්‍රශ්න තිය ොක දායමක් ඉප දෙවෙන්නේ නෑයවයි. මෙට මේ ආකාරයට රට මූල්්‍ය අගාදයකට. වට්ටපු කෙනෙක් තමයි ජයසුන්දර මහත්ත්‍යයයි රාජපක්ෂ පවුලයි ඒ ගොල්ලන්ට මේ රටේ ජනතාවගෙන් මේ හෙයා කට් ඉල්ලන්න පොන්්ඩෙ කපන්න ඉල්ලන්න පඩි කපන්න ඉල්ලන්න අයිතියක් නෑම් එගොල තමයි එක වගකිව යුතු එනිසා අපි ප්‍රකාශ කරන්නඩ ඕනේ මාධ්‍ය සන්දර්ශනවලින් ජනතාවට මරු රටක් හදලදි ලතින සමහර මාධ්‍ය දෙක තුනක් එකතුව නමුත් පෝවි වෛරසේට මාධ්‍ය සන්දර්ශන අදාළම නැත්ත. අදාළම නැත ලෝකයේ එකම රටා අපි මාස දෙකක් රටවැැහුවට පස්සේ. රටේ පෝවිඩ් ධාසාධිතයන් ගාන දහගුණයටත් වඩා වැඩිගානකින් වැඩි කරගත්ත එකම රටාපි. ොකද මේක රට වහන වෙලාවේ ටෝගිං හැටටයි හිටේ දැන් අට සියගාන කින්වා එකම රට අපි මාසෙකක් රට වහගතර පස් එෙකර වු. ඒ ඒ නිසා කෝවි් වසංගතයටත් ඔය මාධ්‍ය සන්දර්ස න අදාල නෑ ඒවගේම මේ ආර්ථිකාර් බුද්ධයත් ඔය ගෙවතු අගා සන්දර්ශනවලින් ජයගන්න බෑ. එකට ආර්ථික විදුවත් විශේෂඥයෙන් කැපවවෙච්ච දේශමාමකින් අවශ්‍යයි. පිටරට දේපොල තියාගෙන පිටරට පුරුවසිකම් ධර්ණ ගමන් මේරටේ කටයුතු කරන බොරු දේශමාමකින් තයක කරන්න බෑ. ඇැ කරන්න දේශමා කාර්තික විශේක්න්‍යයින්තයි. මක පිකටයි රට අාවංකු ආදර කන්න පිරිසකටයි බාර දෙන්න. මේක හරියට අර ටයිටනික් ආර්ථික නැව ගිහිල්ලා මූල්්‍ය අර්බුදේ හැප්පිලා ගිලනකොට රාජ පක්සලලා රටේ ජනතාවට කියනවා හම්බංවොරුවලට මාර්ුයල්ල. ැබයි ඒගොල්න්ගේ පවුල නගල තියනවා ෆ්‍රජෙට්ේ මේ යුද්ධ නෞකාාවක නැගල තිනවා ලෝස්සෙන්ජලිස් දක්ායයි. ඔොන්දට තමන්ගේ පවුල යුදනවකාාවක නද්ගල ආරක්ෂිතව සුරක්ෂිතව සෞභාගගේ මාවතෝ සේ ලෝසන්ජලිස් බලා යනා අතරේ අපේ ගමේ අපේ සාමාන්‍ය ජනතාවට කියනව බැහැපල්ලා දැන් කඩාවැටෙන් යන්නේ නැව නිදවැටල ගිලෙන් නයන්නේ හම්බං වරුවල්ට රැග පල්ලයි. අර ගෙවතුවගේ සදර්ශනවල කියන්න යෝකයි. එක නිසා අපි මුලින් කියනවා මේ රටේ කරපු ජාතික මංකොල්ල දෙදස් හ න් දං කර ශේ ද ර ාති කොල ොරක කර ල්ි. අරුණ කල්ල රට දෙන්න රට දුන්නොත් කිසි ප්‍රශ්නයක් නැතුව මේ රටේ සජේසේවකින්ගේ වැටු ගෙවන්න වෙයි ජසවන්ගේ වැටුක් කප්පාදු කරන්න හෝ අනාගතය සිදුකරන්නේ යන භයනකාාර්ථික කප්පාදලට එරෙහිව රටේ ජනතාව සංවිධානය කරන්න පි දිරිපත්වෙනවා ඒ ගැන වැඩගන ජන්තාවගේ අපි ඉල්ලවා මේ කාරණාවලට අවංක පිරිසක් හැටියට නැගී සිටන්නන්නේ එක කියල්ලා අයුත් ස ග . දස අද වෙනකොට පොවෙක් නම වහංගතයෙන් ලෝකයේ බිලියන් පහකට අසන්න ප්‍රමමාණයකට ආසාදය නීම ඒවගේම ලංකාවේ අද උදේ වෙන කොට අටසය හැට තුනක් ්‍රමාණයක් ආසාදය ලක්වලා ති බයි ඒත් එ එකම අද පත්ර බලන්න කොට එවගේම අප අන්තරජාල බලගීමම බල්ලන්න කොට සෞඛ්‍යක්ෂයෙන් පවසරති වෙනවා ලංකා පුරාම කෞදුරටත් අවධානම ඒ ආකාලයෙන් පෞතිවා කියලා. පොකුරු වශයෙන් ය ආසාගතයන් පැමිණීමේ අවස්ථාව බොහෝ වැඩි විශේෂයෙන්ම අ ප්‍රදේශ ත්තම් පස්සේ මේ විදියට පකුරු ඇති වුනොත් දෙමන වසංගතය දෙ රැල් ඇපීම කළත් වලක් කන්නට බැහැ. අද බැලුවොත් දකුණුකොරියාවේ අදූදය බලන්නකොට රැල්ල ආරම් කර ලති බෙරවා සිංගපුූරුවේ හට ඇරිය ගමම්ම ඉතාමත්ම සිය ගුණයෙන් පමණ ඒ ආසාජතයන් ගැදීමවා. යට මමුත් ශිලකා යුත්ත හමුදාවත් සෞඛ්‍ය අංශත් ඉතාමම කැපවීමෙන්මනිරෝධානයට මහන්සවෙලා ජීවිත අල්සාම නොතකා හටිතු කරනවා හමුාව ඒ ඒ උන්සසාක්ෂේ මෙනත්න් ගරිතල පහසුවන් සෑද සඳහා පා්ච කර වෙනුවට සමහ අවස්ථාවලදී. අනවශ්‍යය ලෙස මොවුන් එම නත්තා සෞඛ්‍ය පරිීච්චකයන් කළයුතු කාර්රයයට අපේ හමුදාව යුදීමෙන් දැනට ආ ආසාජිතයන්ගගේෙන් සතුලස් පහක් සිත අහතු පහක් තමණ ගුදුරීමෙන් අබරහඳරගන්න පුළුව. ඒවගේම ඔවුන් හට ඇතිවී තිබෙන ඒ තත්ව සමහල්ට සමාජයෙන් පදරෝධයක්ත් ඇව ඇති අවස්ථාවන් තිබුණා. ඒවගේම ඇයි මේ ඔක්කොම කරලා අද වෙනකොට. මේ පොකුරයින් පොකුරු ආසාජිතය ඇතිම අවස්ථාව තිබේදී රට සම්පූර්ණ ජෘත කර තිබෙනවා. මේ හුත කිරීම හවදුරටත් අඩුව වශයෙන් සවහති කුණක්වත් අඩුම ගානය මාස අන්තිවෙනය අනුවත්. හැවතු නොත් අපට යම් කිසි පදබල පාලනයකට මේ රට නතකරගන්න පුළුවන්. නමුත් මේ ආණ්ුව. මැතිවර්ණ සිතියීමක් ස්ර් අර්ගන මේ හමුදාවත් මේ සෞඛ්‍යංශත් ඒ වහන්සිය බතුර ැවීමට කටුද කරනති බෙනවා එනිසා අපිල්ලා සිර නාමේ රජයෙන් මේ ආන්්ඩුවෙන්ක් මැතිවරණ සිතිියම මදකට අමදක් කරලා මදකට පසක තබලා මේ රට ජනතාව බේලා ගැනීමට මේ රටේ ජනතාාවගේ ජීවිත අවධාන බේලා ගැනීමට කටද කළසිුද වෙනවා විශේෂයෙන්ම මෙ රට රැපු හෝස්ථාවලද ම කලින් කිරෝවගේ සිංවපූර් දකුණුකෝරියාව චීනය ඇතු අටාල්වල මේ දෙවන් රැල් ඇතිවීමේ සම්භාාවත ඇැතුවා එනිසාම නවත වරක් වමල්ල සිරනවා. මේ හදිසි නොවී මේ පාලනේ පහතිලයකුතුනක් මංකගේ ඇන්න සම්පූර්ණයම තෝපිය උදාලා ඇනිදාලා හිර කරන්න කියලා නොත් මිට වටා පාලනයක අනිකු ප්‍රදේශ හැකි තුමාව මතාරය විශාස් කරනය. එත් එකම අඩුම ගැනේ. මෙම ජතකර අවශ්‍යනං පරිීෂණ අඩු පජ තුදා තුදක් පන්සේ තරමගත් අතිකරන්න අවශ්‍යයි. නමුත් දාහක වැඩිය කරේ පසේ කර මතුර වස් ීප ම දහක් කරේ. ඉද පන්සියක් දර ද න පරක්ෂ කිය කරම කරන්න මොම න්ඩයම් කියල කතා කරන්න ෙත්න. අදුම ගැන පි පරිීක්ෂණ වහරට කරලා. මං බැලවා හොරයාාවේ සිංගපූරුවේ අවරිකාවේ අත පටවල්බල දහස් ගරන්න කරනවා. හ කරතම පානය දතුුවරන්තේ පෙලිය නොමුත් මේ විවත කිරියම කරන්න පොට හොඳ විශ්වාසයි සෞ්‍ය අංශය උපදෙශ නැතුෝ අපි දන දඩුව සෞක පරීක්ෂක ඒ සංගම මේ සහාපලතම උප විශාන්දාවහත්ත ඔත්ියල් තිබෙනවා තාමත් මේ අවධාන හමුමති නවා කියලා ඔවුන්තත් ලබිය යුතු පි ප පර්ස පටෙට ුබන් පුදගලික ආරශ්චකපකාරන්න ඒවත් සාම්පර්ණ ලැබි නැහ නොව. ඕත් ොැතිව තමයි මේ ගොල්ලගම මේ ජනතාව ඉදිරියේ මතන් ආසල් ජතයන් ඉදිරියට දක්කගන යන්නේ එනිසා මීට වැඩිය කල්පනාවෙන් අමිට වැඩිය ආරශ ආරක්ෂිතව මේ සට්න මෙහව නොටවේ විශේෂයෙන් අවුත් තිහක යුදධත් අපිට පැවතුවා ඒ අුත් තිහ දෙදී අපේ චටටය ජනතාව ඉතාමත්මහල්පනාවෙන් කැපවීමකින් මේටය යුද්දධර සහක ලබ දුුන්නා ඒ කැපේම් කර ඒවාගේ මේ කොරන යුද්ධෙදී මන්දන්න හොදටම තව සතිවා දෙකත් වනක් මේ කැපියම කරන්නට මෙට ජනතාව පහ සූදානම් ඒ කැපියම කරන්න කිරීම සුදානම් බව හොඳට පෙන්නුම් කරා කරණෑ කල ඒවගේ අන්රවාාධපොරේ ඒවගේ පුත්තුලෙන් පැතිවල අන්රවාධපරේ කපුරුණය කල ක්‍රෝසිව දාරතිබනත් මිනිස්වාාව නැහ ඒ ගම් අගරල්ලට නිස්වා වෙන මිස් ෙරුන් ගත්තා මේ වෙලාේදී. අපි කැපිීම කරන්න ඕන කියලා ඒ අවස්ථාව ලබාගෙන මේ ආණ්ඩුව මේ මැතිවරණය සදපිට තියාගෙන දුවන් නැතුව මේ පාලනෙ කළ යුතු වෙනවා එහෙම කළේ නැති නම් අපට මැතිවන කරන්න වෙන්නේ විශාල අවදාානමකට මෙරට ජනතාව තමයිට මරණ පවා ලංකරගන මයි මෙ රටේ මහ මැතිවන කර චතලන්නේ. ඒවගේ ම ජක්කා පසිකාසිම අතුලදී නාය කහමුදාව අපේ විරදර සොල්දදුවන්. යම අවථාවලද ප්‍රතිරෝධය එකතු එක හුුණ සමහර අවස්ථ කරෑ කිිල්ව දක් ඕගේ පවලට පහරැක් ක ලතිබුණා සමාර් තැන්ගල මල්වටන් තියාතිබුණා සමමාහ තැන්ගුවල නවිී හමුදාවට ජලය ගැනීමට අවස්ථා නොදීතිබුණා ඇයිඒ මේ අවස්ථාධ පදකත් තරුන්ගන්නට අවශ්‍යයි මේ මේ රැල්ල මේ ප්‍රතිරෝධය ඉල්ල කරේ ශීලංකායි නවික හමුදාවට මේ රැල්ල එකපාට අප ආබුධයක් නැවේ. ක මතිවරන කාල්වලරදී ජාතිවාදය ආගම්වාදව ඇති කරලා ගත්ත ඒ පචන්දත්ය අ අමත කරම් හොඳනෑ මේ පච්දත්වේ ල්ල කරාන හමුදාවකට වෙච් අපපේ නදී හමුදාවට මේ පචන්්ඩත්වය නැවත වරක් ජාතිවාද ලෙස ආගම්වාදලෙස නොවේ කියනෙ කියන්න බැහැඒ නිසා මේ ආණ්ඩුව විරාජය විශේෂෙන්ම ඒකනත් විශෂසලකිිල්ල දැක තුගලම විශ්සාරන එත්තකම මේ නිරෝ විනෝදාහයන පනත අපි ක්‍යා්දකි වෙන්නේ ද අසු හතේ පනත අනුවෝ.ඒවයි මහජන සෞඛ්‍යය ඒ අපරිීක්ෂ බොරුන්ට තිබෙන නීතිමය කවයක ඒ බලතල ඉතාපත ව්‍යාකූලයි ඔවන් පවසන පරිදි නමහර පනත් අ සියගන්න පරණයි මේ අසු හතේ පස්සෙත් වරින්වර වරින්වර මේඒක පොදෙස් මාරවල් මමුත් කළලත් බෙනරෝ ඒ හරය ව්‍යාකූලයි නිමුත් ්‍ය අවස්ථාවේදී ඕවන් පවසන පරිදි ඔවුන්ටස්වහාරවිට මේ පශ්නයෙන් පස්සේ මේ කොරුණ වෛදස සංකතයෙන් පස්සේ ඔවුන්ව අධිකරණය අභියෝක ලක්වේ හැකි. මේ අවස්ථාවනවිට යම්යම් ඒ අධිකරණ ක්‍රා මාර්ගගලට බුණදමින් ඔවුන් ශිපින සිටිනවා විශේෂම දෙංගු මර්ධනය ප්‍රාන්විිතවලදී ඔවුන් යොවල්ට ගිහිල්ලා පරික්ෂාතිවෙන් පස ඔවු ඔවුන් නරදාාරති වෙන. ලොම අවස්සාව වනවිතත් මෝන්ටකිම නීතිම කවය එකක් නීතිමය බලතල දීලා ඔවන්ට ආරක්්ෂාවක් නොහැ. ඒවාගේම ඔවන් පවසර පරිදි පොලිසිට ඕුන් කරංවත්නහැ. ඒ දැගන්න පුලන් හමුදර නත් තියනෙ කලා එනිසා මිනිති මේ බලතල මීති මේ ්‍යාත් මාර්ග ගැනීම ඔවන්ට අවශ්‍ය කරන්නාවගේ නීති මේ කවයක ය අරක්ෂා ලබාදීමට මේආන්දුවව රජය සයක්ත්පියයක් කයාක යුදතුෙනවා. ඔවුන් මේ සන්දයම මේ කොවි් වසංකතයෙන් පසේ ඔවුන්ට අධිකරණබලට අධිකරන හියතුවල මුෘද සිද දෙෙනවා අපි හොඳ දන්නවා මේවා ති්‍යපනකවන පතීතීදිත් අපිට හමුදාාවතත් අයි මුෘද තිබෙනවා අපි ඉතාම උසස් සත්්‍යයෙන් දයාගෙන මාධ්‍යයනුත් පත් අනි හැමතැනි කතා කරනවා මේ අවසා වනම් පස්සේ අත්තම අධිකරණවලට ගියාම මුෘරදේන්තියෙන න්ියීමවා එනිසා ඔුගේ ආරක්ෂාව අධික ආරක්ෂාව නිත ීටමය බලතන්න නීතිමය පොටෙක්ෂන් එක ලබා දීත බව මයාාවස්ථායිි කාසි. එත්තකමජඟල් ලැබුණා විපැ පන්ඳහා ලබාගීම කවදටත් එය දේශපාලනය කරනු වෙලාති කෙනවා. විශෂයෙන්ම අන් ලත් පටක් පනි කොල්ලකාව විශේෂෙන්ම අරච සේව නිීදී සිටන පුද්ගලික අරක්ෂේෂසේ දුසිත්න සහර අපේ අරක්්ෂව නයියතු . උද්ගලයන් තම ඒ දිශක හිහල ඉන්නවා ඕන්ට එෙද බැහැකාවට නමුත් ඒ ඔුන්ටත් ැක ඕන්ත් ඒ පන්දා දිම ලබිලනහ එනිසාම ම මේ අවස්ථාවේ ඉල්ලා සිිනවා. ඒ ගැන ජෙන් සලකා බලලා පච්ෂබේදයෙන් තොරව ඒ ලැබියදු සෝධනාටම ඒපෑ පන්ධා දීමනාව ලබාම කති කනමෙන් ම හිල්ලා සිරිනවා. ඒත්ඒක මටතනි ැබුණමං ගකොට ගුරුවරුන්ගේ ඒ කොමොටක් පලහවාන් බ්‍රධගත කවුලයක් කාමටතැන් ගුරුවරුන්ගේ. ඒවගේ තැපල් ඒ සේවකයන්ගේ දිනකපඩිය කාගන තිබෙනවා කියලා ඔනුත් දන්නැතුව ඒකනත් මහිදන්නේ මීට වැඩිය රජයක් පවිදිහට ගේ කැත්තාර්ගෙන පාත්තන න ැත් ගාගැීමට ොි කොයුතුවෙනවා උ කැමැත්ත නැතුව කාගැීම ොතරන් ොනතරන් සාධහරණද කදාාල සම්පන්ධ කියලා මං අ්‍යවස්ථයි ගහන ම මේජෙන්ල් විශ්‍රවාමික විශෂන් කරනවන. සමජි බලවයේගේ මහනු දිසිල් අපේෂක පැදිිකිිමත්ති නාහන්. අලමුව මෙතන කරුණු දෙකක් තියෙනවා එකක් තමයි නීතිමය කාරදි මේ ඇමරිකා එක්සත් ජනපද මේ ගැසත් නිවේදනය මගින් පො පැහැදිලිව පෙන්නල දින තියෙන්ද මැතිවරණ කාලයේදී අපි නගපු චෝදනාව ඇත්ත බව එකයන්නේ නාමයෝජනා දිනේදී හා මැතිවරණ දිනේදී කොතා බෙරාජපක්ෂ මැත්තුමා ටේ ජනාධපති වශයෙන් පරාපත්වෙන විතාති එතුමා විධමත් ලෙස අමරිකා එක්ස් ජනපදයේ පුරවැසි භාවෙන් ඉවත්වී නොසිටිය බව එකනෑ ඇමරිකන් පුරවැසියෙක් බව මොකද ඇමෙරිකා එක්සත්් ජනපදේ පුරවසි භාවෙන් ඉවත්වීම ක්‍රියාවලිය. ඒකට කැමැත්ත පල කරලා ලියුමක් ඇරපු පමණින් පුරවවැසි භාාවෙන් ඉවත් වෙන්නේ නෑ. එතුමා කියන්නේ එතුමා දෙදස් දහනම අපප්‍රෙල් මාසේ එවැනි කැමැත්තඵල කිරීමේ ලිපියක් කරියයි. නමුත් ඇමරික එක්සත් ජනපද නීතිට අන්න ඒ එතුමාගේ ආදායම්බඳගේවවද එතුමාට යම් කැමි අපරාධ නඩු තියෙනවාද මයනාදී විශාල සමීක්ෂණයකින් පස්සේ තමයි මස ගානකට පස්සේ මේක නිලවශයෙන් ගසට් නිවේදනයකින් නිකුත්කරයින්න ඒ ගැසට නිවේදනය තමයි අපි දැක්කේ. ප්‍ර ඉතාම පැහැදිලි නිර්තයන් කූල කාරණය බැලහම එතුමා ඒ අවස්ථාව. මැතිවරණ නමයෝජන බාදය අවස්ථාවේදදි ැතිවරණ පැවැත්වෙන අවස්ථාවේදී එතුමාගේ පුරවේසිි භාවය නිශ්චිත ලෙසම අමෙරිකා එක්ෂ ජනපදය පුරවේසි භාාවීෙන් ඉවත්වී නොසිටිය බව. තවට එතන පැහැදිලි වස්ථාමය වර්දක්තිය. දෙවනි කාරණය එතුමාගේ අවංක භාාවේ පි බදව තියන ැටළු. එකයන්නේ මේ රට රටේ නායකේ රටේ ප්‍රධාන පුරොවැසිය තමන්ගේ හර්ධසා්‍යය දැනගෙන තමන් මේ රටේ පුරවසියෙක් නෝන බව හැම පැත්තෙෙන්ම කරුණු වසංකොට ජනතාවට කරුණු වසංකොට තමයි එතුමා ඇතිවන් දිරිපත්ව ලති. ඔය කියන සහතිකේ අතේ තියෙනෝ දුවයි ඔය කියන සහතික ඇේ දින ොනමුත්තේ සාහතිකේ දැන්තමයි එලියට ඇවිල්ලද. ඒේමනං ඒ පිළිබඳ තුමාගේ අවංකත්වය පිළිබඳව සදාචාර්මය ප්‍රශ්නයක් අප තියන අර නීත්‍යයනුකුල් ප්‍ර්නයට අමතර් ඉති මේක ගැන ඉදිරිකාලෙද අපි ක්‍රාමාර්ග ගන්නවා. ජේෂම අපි ජනාවට කියෙන අපි නාවට කියපුදේ ජනාධපති වරණයදී ඇත්ත වෙලා තියෙනවා මේ අමරිකායිත්ස ජනපදය ඇැසත්නි ේදනයයක්ත්ත එෙක් අප අපේ නීතිීක්ඥෝ අපේ ගීතා කුමාරසිංහ මැටිනියගේ ඒ නදදුන්දුව හා නිකුත් කාරණයක්ක මේ තත්වයි මුස්ලබල්නො ඇැබැයි අපට වඩා වැද ගත්තුවෙන්නේ මේ පුද්ගලයා මේ ජනාජිපතිුවන් දිරිපත්වෙන මොහොතේ හා ජනාජිපති උරාවෙච්ච ොහොතේ ඔහු රටට වංචාවක් කළ බවයි ඔගේ පුරවශි භාවය පිළිබඳත් නිවරදි කරුණු ඉදිරිපත් නොකො.